මතුගම හරියේ ඉන්නේ අද අපි යන්නේ දියලක් බලන්න මතුගම පැත්තේ තියෙනවා දියලක් තඹදොල යල්ල කියලා අපි දැන් මතුගම ටවුන් එකට ගිහිල්ලා මතුගම ටවුන් එකෙන් තමයි තඹදොල යල්ල ගාවට යන්න හිතන් ඉන්නේ අද අපිත් එක්ක ගමට තව යාළුවෝ දෙන්නෙක් සෙට් වෙනවා පිටිපස්සෙන් ඉන්නවා ශමෝද්‍ය ඊට පස්සේ දැන් මේ කැමරා කරන්නේ තිල්ල සඳිරුවන් හරි අපි එන දියල ගාවට යා තඹදොල යල්ල ගාවට යන්න. මම ඇවිල්ලා ගියක් ගාව දැන් වාහනේ නතර කරලා. දැන් තඹදොල යල්ල ගාවට යන්න හදන්නේ. මීටර 200ක් විතර පයි යන්න දිරව. ඒ වතර ගිහින් බලමු. තඹදොල යල්ලට తాවකාලික වැතුලිප සපුරා තාවා. නෝ ඇල්ලේ උඩ යන්න පුළුවා අපි ඇල්ලේ උඩට ගිහින් බලමු
අද අපි තඹදොල ලල්ල ළඟට ආවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මේක උන්ගේ හරියන නම් සාමාන්‍ය විසාඩි 6ක් ඉරෙනවා. සාමාන්‍ය මෙතන කඩාගේ අර ඉස්සෙල්ලා පල්ලෙහාට කරපු පල්ලි කිව් විදිහට අඩි 35ක් වගේ මෙතන එනවා. සාමාන්‍ය මෙතන සාමාන්‍ය ගොඩක් අය පිළිගනක් තියෙනවා. ඉතින් නොදන්න කෙනෙක් ඇවිල්ලා මෙතන නාන්න ගන්න යන්න එපා. පල්ලෙහාට උඩින් සාමාන්‍ය නාන්න පුළුවන්. මේ මේකාල තියෙන මේකාල විතරක් සාමාන්‍යයෙන් අඩි 30ක් 35ක් විතර ගැඹුරේ. ලංකාවේ අනිද්දියාලි වගේම තමයි අපේ මිනිස්සු ඇවිල්ලා කාලා බීලා විනාශ කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බියර ටින් එක රක්කු බෝතලේ එහෙම ඇවිල්ලා ඉතින් පොලේ ගහලා ගිහිල්ලා ලංකාවේ අර ගොඩක් දියලි ගාව තියෙන ප්‍රශ්නම තමයි ඉතින් තුඩු ගැලල ගාවක් තියෙන්නේ. ආවට කමන්නේ දෙජනේ කියලා කාලා බීලා මේ හැම එකක්ම අරන් යන්න. මේ වගේ ස්වාභාවික පරිසරයකට අපේ මිනිස්සුගේ ඉන්නේ ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් තේරුම් ගන්න. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආවට මෙතෙන්ට ඇවිල්ලා එන්න ඇවිල්ලා නාල කරලා යන්න. අර රතන දිවිච්ච තටාකේ ගාව නාන්න යන්න එපා. ඒ වගේම තමයි ආවට පස්සේ මේ පරිසරයට පොලිතින් ප්ලාස්ටික් ඒවා මුකුත් දාන්න යන්න එපා. හරි දෙය ටික තමයි අපි තව මේ වගේ වීඩියෝකින් හම්බෙමු.